අද netfilm ධර්ම දක්ෂිනාවට වැඩමව ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සුමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दूरभि संभवानीनो गौतम अरण्ये वनपत् थानि पन्थानि सेनासनानि दुःखरं पविवेकं द्रविरमं एकत्ते तीति श्रद्धा संपन्न प्रज्ञावंत कारुणिक सुपिन्वत्नि अदत् मे रात्रि भागेहि नित धर्म दक्षिणाव सदहा तमन्गे पिन्वन्तु दायकत्ते लबा दिनवा गनीमुल्ले सुमेध मावते पदिंची जयंती वितानारच्ची गुरुमाता विसिन ए आदरबर गुरुमाता वगे हत्ते देविनी जन्म निमित्त जन्म दिने निमित्तेन तमाई अद मे देशनावट तमन्गे दायकत्ते लबा देने हत्ते देविनी जन्म दिने समरन जयंती वितानाच्ची गुरुमाता वट शुभ उपांदनियक प्रार्थना करन गमन निदुक भवत निरोगी भावयत चिरजीवनियत लभेवाई किला प्रार्थना करनवा दायकत्ते दरन पिन्नत ओबतुमियतुली पौली हेमदिनाटमत धर्मीय श्रवणे करन लक्वासी लोकवासी ओब सीलो दिनाटम अप निरंतरम प्रार्थना करन्नी कायिक निरोगिकम मानसिक निरोगिकम धर्म अवबोधय प्रज्ञा वति वेवा केलिस नति करंट संसार गमन उबट निमा करंट मे धर्मे जीवितेट शक्तियक वेवाई केला मे विलावेदी मे देशनाव आरंभेदीम माबट प्रार्थना करंट केमती अद पिन्नत उब सिलदनाटम मे रात्रि भागेदी मे धर्मे सन्निवेदने करंट मा युदागत गाता पाटय भागितुन हंसे देशना करंट यदुनु मज्जिम निकाये प्रथम भागेट आयत मूल पन्नासिके संधान्वन भय भैरव केन सूत्रेहि सूत्र कोटसक तमाई पालिपाटयक तमाई उबट मुलिन्म श्रवणी करंट लैबुने मे भय भैरव केन वचने अहेन कोटम उबट दनिन कारणाव तमाई पिन्वात्नि भय अतिवीम केला केन एक तब दन्मा सामान्य पृथज्जन लोके तुल जीवत्वन मिनिसुन्ट जीविते अतिवेन सियलुम सिदिवुम बलदी एवन तंग दैनिक जीविते ही गतकरन मोहताक मोहताक पासाम अपटपे जीविते तुल उबटोबे जीविते तुल बियाक सेकाक संत्रास्या कतिवेनवा एवन तंग कोटिम संदहान कलोत्तिहिम यम्माकारेक बिहितियकत अपे जीविते पत्तेनवा मेनमी बिहितियकत पत्तीमत हेतुवन मूलिक कारणावन तमाई अद मे देश नावेदी विशेषेन पहदलिकरण तपट हकिया वक्तव्येन्ने मे देश नाव आरंभ करन्नट मत्तेन मे देश नावट अवश्य करन
මූලික පදනමක් සකස් කර ගන්නට අවශ්‍ය නිසා වඩාත් ඔබට පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් වටිනා අට කතාවක සඳහන් වන පුංචි කතා ප්‍රවෘත්තියක් සඳහන් කරලා ඉන්පසුව අපි මේ සූත්‍ර දේශනාවට අදාළ වන ධර්ම කාරණාවන් පින්වත් ඔබට ඔබේ ප්‍රායෝගික ජීවිතයට වඩාත් නැඹුරු වෙන ආකාරයකට ගලප ගන්න පුළුවන් ආකාරයකට මම දේශනා කරන්න කැමැති ප්‍රායෝගික වශයෙන් සඳහන් කළත් මෙහි අවසාන පරමාර්ථය බවට පත් වෙන්නේ සීල සමාධි ප්‍රඥාව ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි උතුම් ආර්ය සත්‍යය අවබෝධ කරගන්නට ගන්නා උත්සාහයක් තමයි ඒ තුල සිදු කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවන් බලනකොට ඒ බොහෝ දේශනාවන් වලදී පින්වත්නි ආමන්ත්‍රණය කරන වචනයක් තිබෙනවා ඒ ආමන්ත්‍රණය කරන වචනේ තමයි මහණෙනි එම නැත්තං භික්ෂුන් මහන්සියලාට ආමන්ත්‍රණය කිරීමක් වේත්තු හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා අපේ බොහෝ දේශනාවන් වල භික්ෂුන් මහන්සියලාට යයි ආමන්ත්‍රණය කළත් තථාගතයන් වහන්සේගේ මේ දේශනාව භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියලා කියන මේ සිව්වනක් පිරිසටම 100 ගලප ගන්න පුළුවන් ආකාරයකට තමයි තථාගතයන් වහන්සේ ඒ ආමන්ත්‍රණය සිද්ධ කරන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් භික්ෂුන් වහන්සේලාට පමණමයි මේ දේශනාව සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසාමයි මහණනි මහණේයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා ඔබට ගිහි ගිහි වාසය කරන ඔබට මෙය අදාළ නැතයි කියලා කිසිදු කෙනෙක් Taman ඒ විදිහට කල්පනා කරන්න එපා. සැකියක් සන්ත්‍රාපයක් ඇති කරගන්න එපා. හැම කාරණාවක්ම ගිහි ගෙදර හිටියත් පැවිදි තත්ත්වයට පත් වෙලා හිටියත් එකසේම ජීවිතයට ගලප ගන්න පුළුවන් ධර්ම මාර්ගයක් තමයි ලෞතර භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ. සාසනීහි Tamanගේ සිත පවත්තා ගන්නට බැරිව උකටලී තත්ත්වයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ. මෙවැනි භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපේ දේශනාවන් වල බොහෝ සෙයින් අපට හමු වෙනවා. බොහෝ වෙලාවට සඳහන් වෙන්නේම ගිහි ගෙයින් නික්මෙලා සාසනෙට ඇතුළත් වෙනවා බොහෝ කාලයක් Tamanගේ හිත හදන්ට සිත එක අරමුණක තබා ගන්නට භාවනා මාර්ගයකට සිත යොමු කර ගන්නට බොහෝ සෙයින් උත්සාහ කරනවා නමුත් ඒ උත්සාහය નિરර්ථක දෙයක් බවට පත් වෙනවා ඒ නිසා සාසනෙහි කලකිරිනවා වචනයක් පාවිච්චි කරනවා උකටලි භාවයට පත් වෙනවා කියලා ඒ නිසාම Tamanට සිවුරු ඇරලා යන්න ඕනේයි කියලා කියන හැඟීම ඇති කර ගන්නවා මොනියම් හොයිතුවක් නිසා තමන්ගේ සිතට ආපු සිතුවිල්ලක් නිසා සාසනීය එපා වීමක් සිදු වෙනවා. ඔබට මා මුලින්ම එවැනි සිද්ධියක් පිළිබඳව තමයි මා මුලින්ම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉන්පසුව පින්වත්නි අපට පුළුවන්කමක් තිබෙනවා භය බහිරව සූත්‍රයට අනුගත වන ආකාරයකට. එහෙම නැත්නම් ඒ සූත්‍රයේ අන්තර්ගත වන ධර්ම කාරණාවන් එකින් එක ඔබට ඔබේ ජීවිතයට ගලපගෙන මේ දේශනාව සිද්ධ කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාල පරිච්ඡේදයේ තුල උන්වහන්සේ වැඩ හිටපු කාල පරිච්ඡේදයේදී එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් යා පැවිදි තත්ත්වයකට පත් වෙනවා මේ පැවිදි තත්ත්වයකට පත් වෙච්චි මේ ස්වාමීන් වහන්සේ ටික දවසක් සම්මා සම්බුද්ධ ශාසනයෙහි මේ උතුම් චර්යාවෙහි බ්‍රහ්මචර්යාවේ නිරත වෙමින් ආර්ය මාර්ගයේ තුල තමන්ගේ හිත සකස් කරගෙන පැවිදි ජීවිතේ පැවිදි පිළිවෙතක් අනුගමනින් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී මේ තරුණ ස්වාමින් වහන්සේගේ පියතුමා රෝගාතුර තත්යකට පත් වෙනවා. බලවත් ලෙස රෝගාතුර තත්යකට පත් වෙච්ච මේ පියතුමා බොහෝ සෙයින් ඉලා සිටියේ තමන්ගේ පුතණුවන්. එහෙම නැත්නම් පැවිදි තත්යට පත් වෙච්ච පුතණුවන් බලන්න අවශ්‍යයි, එයා ගෙන්නවා ගන්න අවශ්‍යයි. මේ විදිහට මේ නොඑක් ආකාරයේහි නන් දොඩවමින් තමන්ගේ පුතා දෙකීමේ ආසාවෙන් යුක්තව මේ පියතුමා ගත කළා. නමුත් අවසානයේදී මේ පියතුමාට තමන්ගේ පුතුණුවන් පැවිදි පුතුණුවන් බලා ගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී මරණාසන්න තත්ත්වයට පත් වෙච්ච මේ පියතුමා තමන් සන්තකව තිබිච්ච කහවනුස්සයයක් තමන්ගේ බාල පුතුණුවන්ට ලබා දෙනවා. යම් දවසක ඔබේ සහෝදරයා මේ නිවසට ආවොත් ඒ සහෝදරයාට එහෙම නැත්නම් පැවිදි තත්ත්වයට පත්ලා ඉන්න
ස්වාමින්වහන්සේට මේ කහවණු ටික ලබා දෙන්න. මෙන්න මේ කියන අදහසකින් යුක්තව පින්වත්නි අපට පේනවා මේ පියතුමා තමන් සන්තකෝති වෙච්ච කහවණු සියක් වෙන් කරලා ඔව් රෝගාතුර තත්යකට පත් වෙලා අවසානයේදී ඔහු මරණයට පත් වෙනවා. මරණින් ටික දවසක් ගියාට පස්සේ මේ ස්වාමින්වහන්සේ තමන්ගේ නිවසට වැඩම කරනවා. ඒ වැඩම කරපු වෙලාවේදී තමන්ගේ සහෝදරයා කියනවා ඔබේ තාත්තා මරණයට පත් වුණා. ඔබගේ තාත්තා ඔබව දැකීමේ නොතිත් ආසාවෙන් හිටියා. ඒ නිසා අපිට ජීවිතේ පිළිබඳව බොහෝ දේවල් දුකක් වේදනාවක් ඇති වුණත් තාත්තා එක්තරා ආකාරයකට දුක්ඛිත ස්වභාවයකින් තමයි යම් ආකාරයක මරණයට පත් වුණේ. ඒ මරණයට පත් වෙන වෙලාවේදී ඔබ වහන්සේට යම් ආකාරයක කහවණුසයක් වෙන් කරලා තිබෙනවා. ඒ කහවණුසය වෙන් කරලා තිබෙන්නේම වෙන හේතුවක් නිසා නෙමෙයි, ඔබ වහන්සේට සිවුරු පිරිකරාදිය ලබා ගැනීම සඳහායි. ඒ වෙලාවේදී මේ තරුණ ස්වාමින්වහන්සේ කල්පනා කරනවා ඇත්ත වශයෙන්ම යම් යම් ආකාරයේහි මිලමුදලක් මගිය යත්තේ දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා මුල් අවස්ථාවේදී නම් මේ ස්වාමින්වහන්සේ සඳහන් කළා මට මුදල් වලින් ඇති වැඩක් නැහැ. ඒ නිසා මේවා ඔබ ගන්නට කියලා හිතුවත් කල්පනා කළත් පස්සේ මේ ස්වාමින්වහන්සේ කල්පනා කරනවා දැන් මේ ගෙවල් ගානේ ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන එක එක දේවල් එක්සරස් කරගෙන ජීවත් වෙනවට වඩා හොඳයි මේ කහවණු සුවේ අරගෙන සිවුරු ඇරලා ගිහිල්ලා ගිහි ජීවිතයක් ගත කරන එක වඩාත් හොඳයි කියලා මේ තරුණ ස්වාමින්වහන්සේ කල්පනා කරනවා. පින්නත්නි ඒ වෙලාවේදී මේ ස්වාමින්වහන්සේ තමන් වැඩවාසය කරපු ආරාමයට වැඩම කරනවා. වැඩම කරලා ඒ වෙලාවේදී උන්වහන්සේගේ භාවනා කමඨාන් සිත දැන් එක්තරා අරමුණකට යොමුවන්නේම නැහැ. හේතුව මොකද? තමන්ගේ සිත තුළම යම් සිතිවිලිවල ගැටීමක් ඇති වෙනවා. මේ ස්වාමින්වහන්සේ නිරන්තරයෙන්ම කල්පනා කරන්නේම මට දැන් කහවණු සීයක් තාත්තා වෙන් කරලා තිබෙනවා. ඒ නිසා ඒ කහවණු සීය අරගෙන මට දැන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මහානකෙම ඉන්නවට වඩා හොඳයි සිවුරු හැරලා ගිහිල්ලා ගිහිගේ ගිහියෙක් විදිහට ජීවිතේ ගත කරනවා. මේ විදියට මහානකමත් ගිහිකමත් අතර තමන්ගේ සිත සිතුවිලිවල පැටලෙනවා. පින්නත්නි ඔබට පේනවා ඇති බැලූ බැල්මටම චීවරයක් දරාගෙන හිටියත් මේ ස්වාමින්වහන්සේ බැලූ බැල්මටම අන් අයගේ ප්‍රසාදයේ ඇතිවන ආකාරයකට බාහිරින් උන්වහන්සේ වැඩවාසය කළත් නමුත් තමන්ගේ සිත තුළ සිතුවිලි සමග කෙලෙස් සමග එක්තරා ආකාරයක සටනක් සිද්ධ කරනවා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිතට මේ ඇතිවිච සිතුවිලි නිසාම උන්වහන්සේගේ ශාරීරික වශයෙන් යම් දුර්වලතාවක් ඇති වෙනවා. ඔබට මා සඳහන් කරන්නේ ජීවිතයේ තුල ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් හෝ වේවා යම් ප්‍රශ්නයක් ගැටලුවක් තමන්ගේ මනසට දැනුණාට පස්සේ ඒ ප්‍රශ්නය හෝ ගැටලුව පිළිබඳව දිගු කාලින මසෙන් කල්පනා කරන්ට ඒ මනසෙහි පළපදියම් වෙච්ච ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දඩ ශාරීරික වශයෙන් දුබලතාවක් ඇති වෙනවා. ශාරීරිය සිව්මෙලි තත්යකට පත් වෙනවා. ශාරීරිය වැහැරිච්ච ස්වභාවයකට පත් වෙනවා. පින්වත්නි මේ විදියට මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ මහානකම ගෙනියනකොට අනිකුත් භික්ෂුන් වහන්සේලාට පේනවා මේ ස්වාමින් වහන්සේගේ චර්යාවේහි යම් ආකාරයක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා උන්වහන්සේට කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති. අපි දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල ප්‍රතජන ලෝකයේ තුල ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට හෝ වේවා එසේ නැතහොත් ඔබේ දරුවෙක් හෝ වේවා කිසියම් කෙනෙකුට මේ ආකාරයකට මනසට යම් සිතවිල්ලක් ඇති වුණාට පස්සේ මානසික වශයෙන් ව්‍යාකූල තත්යකට පත් වෙනකොට ලෙඩෙක් බවට පත් වෙනකොට බොහෝ කාලයක් ඒ ගැන හිතනකොට කල්පනා කරනකොට යාගේ ශරීරය වැහැරිච්ච ස්වභාවයකට පත් වෙනවා. දෛනික ක්‍රියාවන්වල යම් වෙනසක් සිදු වෙනවා. ඒ නිසා සමහර වෙලාවට ශරීරය දුර්වල වෙන්න පුළුවන්, සිව්මැලි වෙන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, ලෙඩ දුක් ආදිය තමන්ගේ ජීවිතය තුළ තිබෙන බව අන් අයට වඩාත් හොඳින් පැහැදිලිව නිරීක්ෂණය කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා එතන යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්නයේ ගැටලුව මනස තුළ තිබෙන දෙයක්. සමහර වෙලාවට කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවාද යයි කියලා ඇහුවත් ඒ ඇත්තෝ සමහරලාට කියන්නේ නැහැ. බොහෝ වෙලාවට හිතේ රඳවාගෙන සිටිනවා. නෑ මට ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නැහැ කියලා.
බැලු බැල්මටම ප්‍රශ්නයක් ගැටලුවක් නෑයයි කියලා බොහොම සරල ආකාරයකට සඳහන් කළත් එහෙත් ඔහුට ඔහුගේ සිත තුළ යම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා ලෝකයාට සමහර වෙලාවට මේ විදිහට කියා ගන්න බැරි ප්‍රශ්න රාශියකින් ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසු පිළීමේකට ලක් වෙනවා පින්වත්නි අපට පේනවා මේ ප්‍රශ්න ගැටලු එදා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාල පරිච්ඡේදය තුළත් මේ විදිහටම තිබුණා බොහෝ වෙලාවට ගිහියත්තන්ට කොච්චර ප්‍රශ්න තියෙන්නේ නැතිද පැවිදි තත්ත්වයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලාට බුදුවරේක් සමීපයේදීත් මෙවැනි ප්‍රශ්න ගැටළු ආදිය තිබුණා නම් සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන අපි මේ තාක්ෂණික ලෝකයේ තුල ජීවත් වෙන අපි හැමදෙනාටම ජීවිතයේ තුල ප්‍රශ්න ගැටළු වලින් පෙළෙනවා යයි කියලා කියන එක සාමාන්‍ය දෙයක් අපිට වඩාත් වැදගත් වෙන්නේ මේ වගේ තිබෙන මූල ස්වභාවය සොයා ගැනීම අපට වඩාත් වැදගත් වෙන්නේ මේ සියලුම දේවල් වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීම. එහෙම නැත්නම් වඩාත් නිවැරදි ආකාරයකට ඒවා සමනය කර ගැනීම. පින්වත්නි භික්ෂුන් මහන්සියලා මේ භික්ෂුන් මහන්සියගෙන් අහනවා ඔබ වහන්සේට කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද? මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ කියලා. නමුත් බැලු බැල්මටම අනිත්කුත් භික්ෂුන් මහන්සලා සඳහන් කරන්නේ ඔබ වහන්සේට ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා. අපි ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයේට ඔබ වහන්සේ රැගෙන යන්න ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමීපයට එන්න ඕනේ. ඒ විලාවේදී අපිට පේනවා පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මීය කියලා කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනෑම මිනිස්සෙකුට ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් විසඳ ගන්න පුළුවන් උතුම මාර්ගයක් බුදුහාමුදුර අපට දේශනා කරන්න තියෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා රැගෙන යන්නේ ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයට. භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටිනවා ආයුෂ්මතුනි එහෙම නැත්නම් නම එහෙම නැත්නම් ස්වාමින් වහන්ස මේ ආදී නොයෙක් ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට පේනවා බන්තේ කියන වචනිය පාවිච්චි කරනවා ආයුෂ්මතුනි කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් අපි ස්වාමීනි කියන වචනේ පාවිච්චි කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙකුට. තථාගතයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් අහන්නේ ඔය නම මේ ශාසනයේහි ඇලිච්ච ස්වභාවයක් නෑ නේද? එහෙම නැත්නම් ඔබ වහන්සේ මේ ශාසනය ගැන කිසියම් කලකිරීමක් ඇතිලා තියනවා නේද? පින්වත්නි අද අපිට පේනවා ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ භික්ෂුන් වහන්සේලාට තරුණ භික්ෂුන් වහන්සේලාට මේ ශාසනයේහි ඇලෙනවායයි කියලා කියන එක ඉතාමත්ම දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ වෙලාවට මේ ශාසනයේහි භික්ෂුන් වහන්සේලා පැවිදි කරගන්නටත් උන්වහන්සේලා රඳවා ගන්නටත් උන්වහන්සේලා රැක බලා ගන්නටත් විශාල දුෂ්කර ක්‍රියාවක නිරත වෙන්න සිදු වෙනවා මේ පිළිබඳව වගකීමක් දරන භික්ෂුන් වහන්සේලාට. අපව මේ ශිෂ්‍ය පරම්පරාවක් හදන නිසා මේ ශාසනයට බොහෝ සෙයින් ශිෂ්‍ය පරම්පරාවක් හදන නිසා අප දන්නවා කොයිතරම්නම් දුෂ්කර කටයුත්තක්ද කියලා. කෙනෙකුට කියන්න පුළුවන් බොහොම ලේසියෙන් පහසුවෙන් මහනෙවෙන්ට මහන වෙලා පන්සලේ ඉන්න අපි දානේ දෙන්නම් ඒවා වළඳගෙන ඉන්නයි කියලා බොහොම ලේසියෙන් පහසුවෙන් කියන්න පුළුවන්. නමුත් පින්වත්නි අපට පේනවා ඒ කියන ඇත්තන්ට හරි අමාරුයි. ඒ කියන ඇත්තන්ට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ චීවරයක් දරාගෙන කටයුත්ත පෙන්වන්නට ඒක ඉතාමත්ම වටිනවා. සමහර වෙලාවට අපට පේනවා විවිධාකාර විදියේ ටෙලිනාටිවල චීවරය දරාගත් භික්ෂුන් වහන්සේලා විතර චරිත නිරූපණය කිරීමක් කරනවා. ඒත් සැබෑම භික්ෂුන් වහන්සේලා නෙමෙයි. සමහර මිනිස්සු මේවා නිදර්ශනයට අරගෙන අනිකුත් භික්ෂුන් වහන්සේලාට ගැරහීමක් සිදු කරනවා. කවුරු හරි නළුවෙක් චීවරයක් දරාගෙන එයා සල්ලි වලට විනාඩි ගණනක් සමහරලාට රඟපෑමක් කරනවා. ඒ වෙලාවට විතරක් එයාගේ මහානකම පෙන්නනවා. අනිත් හැම වෙලාවක් තුළදී මෙයා සාමාන්‍ය මිනිසියෙක් විදියට ගෙවල් දරවල් වල කාලා බීලා විනෝදයෙන් දරුමල්ලන්නක ජීවිතය ගත කරනවා. අර නාට්‍යක රඟපාන වෙලාවට විතරක් එයා භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට ඒ විනාඩි කීපේ විතරක් කිසියම් කෙනෙක් ලියලා දීලා තියෙන පිටපතකට අනුව රඟපෑමක් සිදු කරනවා. මේවා දකින බලන බොහෝ ඇත්තෝ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට විවේචනය කිරීමක් කරනවා. අර නාට්‍යයේ පෙන්වන්නා වූ මේ නළුවා වගේ මේ ස්වාමින් වහන්සේලාටයි ඉන්න බැරි. ඒ හාමුදුරු වගේ ඉන්න බැරියයි කියලා විවේචනය කිරීමක් කරනවා. මාබට මේ අතුරු කාරණාවක් විදිහට සඳහන් කළේ කෙනෙක් ලේසින් පහසෙන් කියන්න පුළුවන් ශාසනයේ ඉන්න අපි වළඳන්න දෙන්නම් ඇයි ඉන්න බැරි කියලා. නමුත් මේකට මේ ශාසනය තුළ සිත ඇලෙන්නට නම් ඒ චීවරය දරාගෙන බොහෝ කාලයක් ජීවත් වෙනටම් ඒ සඳහා ලොකු වීරියක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා සාංශාරික වශයෙන් පිනක් තිබෙන්නත් අවශ්‍ය වෙනවා. සමහර ඇත්තන් මේ විදිහට විවේචනය කරනකොට
ඒ විවේචනය කර නැත්තන්ගේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ ශාසනයට දායාදයක් විදියට ලබා දීලා කරලා නැහැ. එනිසා ඔබ කිසිම වෙලාවකදී භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව විවේචනයකට ලක් කරන්න දෙපා. භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුකම් හොයන්න දෙපා. මා හිතන්නේ මේ ශාසනය රැකගන්නට ඔබ මේ වස් කාල පරිච්ඡේදයේ තුල කිසියම් කැපකිරීමක් කරනවා නම් උන්වහන්සේලාගේ අඩුපාඩුකම් සොයා බලමින් උන්වහන්සේලාගේ දුක සැප හොයා බලමින් පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ගේ විහාරස්ථානවල වැඩ සිටිනවා නම් උන්වහන්සේලාට දාරක ප්‍රේමයෙන් යුක්තව දරු සෙනෙහසින් යුක්ත උන්වහන්සේලා රැක බලා ගැනීම විශේෂයෙන් මේ වර්තමාන කාල පරිච්ඡේදය තුළ පින්වත්නි සිදු කළ යුතුම කාරණාවක්. එතකොට බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළත් මේ ශාසනයේ පිළිබඳව මේ විදිහට මේ කලකිරිච්ච ස්වාමින් වහන්සේලා වැඩ වාසය කළා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2000 ගණනක් ගියාට පස්සේ මේ අද නූතන තාක්ෂණික ලෝකයේහි කොයිතරම් තාක්ෂණීය දියුණුවක් තිබෙනවද? කොච්චරනම් වෙළඳපොළ බොහෝ වෙලාවට මිනිසු ආක්‍රමණය කරලා තිබෙනවද? මෙවැනි පරිසරයක් තුළ පුංචි දරුවෙක් විශේෂයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් කරගන්නවා යයි කියලා කියන එක විශාල දුෂ්කර කටයුත්තක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්න භික්ෂුන් වහන්සේලා රැක බලා ගැනීම කියන එකත් විශාල දුෂ්කර ක්‍රියාවක්. මේ වෙලාවේදී අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ මේ තරුණ ස්වාමින් වහන්සේගෙන් හරි අපූරු සාකච්ඡාවක් ආරම්භ කරනවා මේ තරුණ ස්වාමින් වහන්සේ සමග. ලෞතර බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටින්නේ දැන් ඔබ මේ පැවිදි ජීවිතය අත්හැරලා දාලා ගිහි ජීවිතයකට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට ගියක් එහෙම තියෙනවද ජීවත් වෙන්න? පින්නොත් මේ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි, ඒ නිසා තමයි මම මේ සිවුරල යන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ තරුණ භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටිනවා, හොඳයි එහෙමනම් ඔබට සිවුරු ඇරලා ගිහිල්ලා පැවිදි වෙලා සිවුරු ඇරලා ගිහිල්ලා ඉවරලා ජීවත් වෙන්න කිසියම් ආකාරයක මඟක් තිබෙනවාද? පින්නත් අපිට පේනවා බොහෝ සෙයින් මේ චීවරය අත්හැරලා දාලා ගියපු තරුණ ස්වාමින් වහන්සේලා ජීවිතේ තාමත්ම අසාර්ථක තත්යකට පත් වෙලා තිබෙනවා. සමහර ඇත්තන්ට ගිහි ජීවිතෙත් නැහැ, පැවිදි ජීවිතෙත් නැහැ. ඒ නිසා බොහෝ සෙයින් අතරමං ස්වභාවයකට පත් වෙනවා. ඉතාමත්ම කල්පනාකාරීitu වෙනවා. මේ ධර්මයේ කිසියම් තරුණ ස්වාමින් වහන්සේ නමක් ශ්‍රවණය කරනවා නම්, භික්ෂුන් වහන්සේ කෙනෙක් ශ්‍රවණය කරනවා නම්, ඔබ වහන්සේ අතිශයින් කල්පනාකාරීitu වෙනවා. මේ ශාසනයෙහි මේ ස්වභාවය, මේ தત્ත්වය, මේ චර්යාව කිසියම් ආකාරයකින් සකස් කරගෙන පිළිල කරගෙන අපි යන්නකොට. අපට එතනදී තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි පින්වත්නි, අපි මේ තරුණ ස්වාමින් වහන්සේලා පිළිබඳවත් අපි පැවිදි ස්වාමින් වහන්සේලා විදියට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා විදියට අපි එයයි පිළිබඳව අතිශයින් කල්පනාකාරී වෙති වෙනවා. බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් අහන දේ. දැන් ඔබට ගෙදර ගිහිලා ජීවත් වෙන්න ගෙදරක් තියෙනවද? ඒ වෙලාවේදී සඳහන් කළේ ඔව් ස්වාමීනි, මට ජීවත් වෙන්න ක්‍රමයකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී අහනවා ඔබට කොහොමද එහෙම ජීවත් වෙන්න මඟක් තියෙන්නේ? මේ තරුණ ස්වාමින් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි, මගේ පියතුමා මැරෙන්නට ආසන්න වෙලාවේදී මට ජීවත් වීම සඳහා කියලා කහවණු 100ක් මගේ මල්ලිට දීලා තියෙනවා. මට එයින් විශාල වැඩ කොටසක් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම හිතුවා කල්පනා කළා මේ කහවණු 100 අරගෙන ජීවත් වෙන්න ඕනේ. මට ජීවත් වෙන්න පුළුවන්. මේ ගියක් ගියක් ගානේ ගිහිල්ලා හැමදාම හිඟමනේ ගිහිල්ලා මේ විදිහට මට ජීවත් වෙන්න බෑ. සමහර වෙලාවට මේ පින්ඩපාත යනකොට මිනිසු මට නොයෙක් ආකාරෙහි ඇනුම් බැනුම් සිද්ධ කරනවා. ඒ නිසා මට මේ විදියට මේ අනුන්ගෙන් බැනුම් ආහා මේ අනුන්ගෙන් ඉල්ලාගෙන වළඳගෙන ජීවත් වෙන්න බෑ. ඊට වැඩිය හොඳයි මට ජීවත් වෙන්න කිසියම් මඟක් තියෙනවා. මම සිවුරු අරලා ගිහිල්ලා මම ගෙයක් හදාගෙන මම ජීවත් වෙනවා. ලෞතර බුදුහාමුදුරුවෝ මේ විලාවේදී අපිට පේනවා ඉතාමත්ම හරි අපූර්ව ආකාරයකට. පින්වත්නි, මේ තමයි සම්‍යක් ප්‍රයෝගයකින් යම් යම් ආකාරෙහි ප්‍රයෝග ක්‍රමවලින් කෙනෙකුගේ හිත වෙනස් කරන්නට පුළුවන් කරනවන්. එතකොට කිසියම් කෙනෙකුගේ හිත මේ විදියට යම් ප්‍රශ්නයකට ගැටලුවකට යොමු වෙලා තියෙන වෙලාවකදී අපි ඒ ප්‍රශ්නෙට ඒ වගේ දේවල් වලට අපි තව තවත් පොහොර දානවට වඩා යම් උපක්‍රමශීලී විදියට අපට පුළුවන්කමක් තිබෙනවා ඒ ප්‍රශ්නයේ ගැටලුව විසඳන්න. සමහර වෙලාවට ඔය ඇත්තන්ට පේනවා ඇති සමහර පිරිස් සමග සාකච්ඡා කරනකොට තා කරනකොට සමහර අයත් කියනවා මට නම් පුදුම ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. මට මීට වැඩිය හිතෙනවා මැරෙන එක නම් මීට වැඩිය හොඳයි අයයි කියලා කියනවා.
මේ කතාව අහනකොටම සමහර පිරිසක් කියනවා මටත් ওই වගේමයි ඇත්තටම මටත් හිතලා තියෙන්නේ මැරෙන්නේයි කියලා හිතනවා. එතනදී අපිට පේනවා මේ වචනේ කියනකොටම අර ප්‍රශ්නේ තිබිච්ච කෙනාට කිසියම් අනුබලයක් ලබා දෙනවා. එහෙනම් මැරෙන එක මීට වඩා හොඳයි කියලා සමහර අයත්න් මැරෙන්න පුළුවන්කමක් තිබෙනවා. අපට පුළුවන්කමක් තියෙන්න අවශ්‍යයි එහිමදියක් කියනකොට ධර්මානුකූලව මේ ප්‍රශ්නේ ගැටලුව විසඳගන්නට. ධර්මානුකූලව ප්‍රශ්නේ ගැටලුව විසඳගන්න වෙලාවකදී පින්වත්නි තිබෙන හොඳම ක්‍රමයේ තමයි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ට ගලපලා මේ ප්‍රශ්නේ ගැටලුව ඇතිවෙන්නේ කොහොමද? ඒක निराකරණය කරගන්නේ කොහොමද? අපි ඒකට විසඳුමක් ලබාගන්නේ කොහොමද? ඊළඟට මේ කෙලෙස් වල තියෙන ස්වභාවයේ தત્ත්වය කොහොමද? ජීවිතය තුළ තිබෙන අනිත්‍යතා ස්වභාවය කොයි වගේද? මෙන්න මේ ආකාරයකට අපිට යම් යම් ආකාරයෙහි ගැළපීම් සිද්ධ කරලා පින්වත්නි අපිට යම් ආකාරයක සහනයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් නිවීමක් ඇති කරගන්න පුළුවන් නම් ඔබත් මේ සසර තුල නිමිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නෙට ගැටලුවට මුණපාපු කෙනත් මේ සංසාරයේ තුල නිවීමට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දෙන්නටම සංසාරයේ තුල විශාල කුසල කර්මයක් කරගන්න හැකියාවක් තියෙනවා. බලන්ට ලෞතර බුදුහාමුදුරුව මෙයාගේ ප්‍රශ්නේ ගැටලුව හොඳට විසඳනවා. කිසියම් මිනිසියෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනකොට ඒ ප්‍රකාශයට පත් කරනකොට අපට පුළුවන්කමක් තිබෙන්න ඕනේ ඇහුම් කම් දෙන්නට. ඉතින් සමහර ඇත්තන්ට යම් යම් ආකාරයේහි ප්‍රශ්න ගැටලුව තිබුණාට පස්සේ ඒ ප්‍රශ්න ගැටලුවට උත්තර සොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. වර්තමානයේ නම් බොහෝ දෙනෙකුට මානසික වශයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මානසික වශයෙන් විවිධ ව්‍යාධීන් තිබෙනවා. ඔබට ඔබේ ජීවිතේට ධර්මයට ගලපලා මේ බොහෝ දේවල් ඔබට විසඳගන්න බැරි වුණොත් එහෙම සමහර වෙලාවට ඔබට විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සුසුසු කම්ලත් මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔබට මේ ප්‍රශ්න වලට ගැටලුවට යම් ආකාරයකින් විසඳුමක් සොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. හේතුව මොකද මේ ප්‍රශ්න සහ ගැටලුව වලට සමහර ඇත්තන් උත්තර සොයා ගැනීමේදී වැරදි මාර්ගවලට ගියාට පස්සේ Taman සම්පූර්ණයෙන්ම යම් ආකාරයක කබලෙන් ලිපට වැටිච්ච ස්වභාවයකට පත් වෙනවා. ලෞතර බුදුහාමුදුරු මේ තරුණ භික්ෂුන් වහන්සේගේ සිත පිළිබඳව ඉතාමත්ම හොඳින් දැනගෙන තථාගතයන් වහන්සේ බොහෝම සමීපාකාරයකට මේ ස්වාමීන් වහන්සේත් එක්ක හොඳ සාකච්ඡාවක නිරත වෙනවා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේට සඳහන් කරනවා, හොඳයි එහෙමනම් ඔබ කියන්නේ මේ මහාන ජීවිතේ ඉන්න බෑ, අනුන්ගෙන් බැනුම් අහා ඉන්න බෑ, අනුන්ගෙන් හිගමන් යදිමින් එහෙම නැත්නම් පින්ඩ පාති කරමින් ජීවත් වෙන්න බෑ, මේට වැඩිය හොඳයි ගිහි ගෙදර ගිහිල්ලා මම මට කියලා යම් කිසි දෙයක් හරි හම්බ කරගෙන කණ්ඩ බොණ්ඩ ඕනේයි කියලා කියන හැඟීම යුක්තව දැන් ඔබ වහන්සේ කටයුතු කරන්නේ. හොඳයි එහෙමනම් මම පුංචි දෙයක් කියන්නම්. ඔබ වහන්සේ ඉදේ කරන්න ඕනේ. ඒ පුංචි දේ තමයි මේ එළියට ගිහිල්ලා මේ ගල් බොරුළු ටිකක් ඇහිඳගෙන ඉන්න කියලා කිව්වා. ඒ ගල් බොරුළු ඇහිඳගෙන ඇවිල්ලා ඔබ කිව්වනේ ඔබ සන්තකව කහවණු 100ක් තියනවා කියලා. ඒ නිසා ඔබ මේ කහවණු යයි කියලා හිතලා ඉවරලා ගල් කැට 100ක් ඔබ වෙන් කරන්න. මේ ස්වාමීන් වහන්සේ ගල් කැට 100ක් රැගෙන ආවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට සඳහන් කරනවා, හොඳයි දැන් ඔබ සන්තකව තිබෙනවා ගල් කැට 100ක්. ওই ගල් කැට 100ෙන් ඔබ ජීවත් වීම සඳහා කහවණු වෙයි කියලා හිතාගෙන ගල් කැට 50ක් වෙන් කරන්න කියලා කිව්වා. ඒක පැත්තකින් තබන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔබට ජීවත් වෙන්න යම් ආකාරයක ඒකාලී හැටියට හරක බාන ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ගොන් බානක් ගන්න අවශ්‍යයි කියලා තව 20ක් පැත්තකට වෙන් කරන්න කියලා කිව්වා. එතකොට දැන් 70ක් වෙන් කරලා තිබෙනවා. ඊළඟට තව ඔබට තියෙන කීයක්ද? 30ක් තිබෙන්නේ. මේ 30න් ඊළඟට ඔබට අවශ්‍ය වෙනවා බිත්තර වී ගන්න අවශ්‍ය වෙනවා, නඟුලක් ගන්න අවශ්‍ය වෙනවා, ඒ වගේම වියදඩු සෑදීමට අවශ්‍ය කරන අනිකුත් උදළු පොරෝ මේ ආදී දේවල් ඔබට සකස් කරගන්න වෙනවා. ඊළඟට කුලීකාරයන්ගේ උදව් උපකාර ගන්න අවශ්‍ය වෙනවා. එතකොට බලන්නකෝ මේ ටික ඔක්කොම ගත්තට පස්සේ මේ කහවණු 100කින් ඔබ කොහොමද ජීවත් වෙන්නේ? හරියටම බෙදලා බෙදලා වෙන් කරලා බලනකොට ඉතාමත්ම පැහැදිලිව පේනවා මේ කහවණු 100කින් ඔබට ජීවත් වෙන්න බැහැයි කියන කාරණාව. පින්වත්නි මේ කාරණාව මෙහිම සඳහන් කරනකොට මේ භික්ෂුන් වහන්සේගේ මනස සකස් කරගන්න පිළිවෙල කරන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ප්‍රායෝගික වශයෙන් කිසියම් මිනිසෙක් සිටනවා නම් මාසන්තකව තිබෙන්නා වූ මුදලින් මට යම් ව්‍යාපාරයක් කරගෙන මට නැගිටින්න පුළුවන් යයි කියලා කියන කාරණාව හිතුවත් කල්පනා කළොත් ඔහුට ඒ පැත්තෙන් ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. මෙතනදී භාග්‍යතුන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කළේ අර තරුණ භික්ෂුන් වහන්සේගේ සිත තුළ තිබිච්ච කාරණාව සම්පූර්ණයෙන් වෙනස් කරන්නට. එනිසා මීකුණක් විකුණලා මහා ධනවන්තෙක් බවට පත්වෙච්චි
මිනිසු පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍ය තුළ පින්වත්නි සඳහන් වෙනවා. දැන් අපට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයේ ගැටලුව ඉතාමත්ම ලස්සනට මෙය කොටස් වලට බෙදලා විභජනය කරලා පෙන්නුම් කරනවා. කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒ ප්‍රශ්නයේ ගැටලුව එකින් එක කොටස් කරලා වෙන් කළාට පස්සේ තමන්ට පුළුවන්කමක් තිබෙනවා නිවැරදිම මාර්ගයේ කුමක්ද කියලා කියන එක. නිවැරදිම දේ මොකක්ද කියලා කියන එක තේරුම් ගන්නට. අප දන්නවා සමහර වෙලාවට ගෘහ ජීවිතයක් ගත කරන ඇත්තන්ගේ ජීවිතයේ තුළ ප්‍රශ්න ගැටලු රාශියක් තිබෙනවා. සමහරලාට තමන්ගේ දුව පුතා අම්මා තාත්තා ලේලි මේ සියලු දෙනත් කර බොහෝ වෙලාවට ප්‍රශ්න ගැටලු තියෙනවා. අවසානයේදී අම්මා තාත්තා තීන්දුවක් කරනවා මේ ජීවිතයේ තුළ සැඳෑ සමය ගත කරන ප්‍රමම ඔබත් එක ගැටෙනවට වඩා ඔබත් එක වෛරින් ජීවිතය ගත කරනවට වඩා මැරෙනකොට මේ කිසිම දෙයක් අපි ගෙනියන්නේ නැහැ. අපි වෙන් වෙලා තනියම හුදකලා වෙලා එක්ක වෙඩිහිටි නිවාසයකට ගිහිල්ලා ජීවත් වෙනවයි කියලා කියන හැඟීමෙන් යුක්තව සමහර ඇත්තෝ කටයුතු කරනවා. තමන්ගේ ජීවිතයේ තුල තියෙන පරමාර්ථයේ පින්වත්නි සත්භාවිකෙන් යුක්තව මම සියලු දේවල් අත්හැරලා මම නිවනම පරමාර්ථය කරගෙන මේ කෙලෙස් ගින්නින් නිවෙන්න බොනේයි කියලා කියන චේතනාව යුක්තව කටයුතු කරනන් ඒ වඩාත් නිවැරදිම මාර්ගයක්. කිසියම් පිරිසකට තරහකින් වෛරයකින් ක්‍රෝධයකින් වියත්වතරින් නික්ම විභක් සිදු වෙනවනම් අපි මේක එක්තරා ආකාරයකට ගත්තට පස්සේ මේ ඇසල මාසයේ තුල ඇසල සඳ එළිය ලැබෙන කාල පරිච්ඡේදයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට ඉදිච්චි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී අපට පේන්නේ මාර්ය අෂ්ටාංගික මාර්ගයේදී නෙක්ඛම් මේ තමන්ගේ ජීවිතය තුල එක්තරා ආකාරයකට පුහුණුවකට යොමු කිරීමක්. ඒ නිසා ප්‍රශ්නයේ ගැටලුව ක්‍රමයෙන් අපි කඩලා බිඳලා අපිට බලනකොට මෙහි තියෙන අක්මුල් බොහෝ දේවල් සොයා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට තමන් සන්තිකව තිබිච්ච මුදල් ටික වෙන් කරලා පෙන්නුමා. ඒ වෙලාවේදී සඳහන් කරනවා මහන මේ කහවණු 100ක් තියෙන ඔබට හිතනවා නම් ජීවිතේ මේ විදිහට සතුටු වෙන්න පුළුවන් කියලා. මේක කවදාවත් සතුටු වෙන්න පුළුවන් කරණාවක් නෙමෙයි. මහා මන්දාත රජතුමාට මෙච්චර ප්‍රමාණයකට කහවණු කෙල කෝටි ගණනක් තිබුණා. නමුත් ඔහුට ජීවිතේ කවදාවත් සතුටකට පත් වෙන්න බැරි වුණා. ඒ නිසා කහවණු වස්සක් වැස්සක් සමහරලාට මේ වස්තු කාමයන්ගේ මිනිසුන්ගේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. ජීවිතේ සමහර වෙලාවට බොහෝ සෙයින් මේ කාමයන් සොයන පුජ්‍යලයා තමන් කැමති කැමති වස්තුන් ලබා ගන්නට ගන්නා උත්සාහයට නිරත වෙන පුජ්‍යලයාට මොන තරම්නම් දේවල් තමන්ගේ ජීවිතයේ තුල ලැබුණත් එයා කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සෙක් යා තමන්ට කිසිම දෙයක් ඇත්තේ නැහැ. නමුත් එයාගේ එකම පරමාර්ථය බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් සයිකලයක් ගැනීම. එහෙම නැත්නම් රෝද දෙකේ සයිකලයක් ගැනීම. මේකෙන් එයා සෑහීමකට පත් වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට එයා හිතනවා මට මේක වැඩක් නෑ මට මොටෝ සයිකලයක් ගන්න ඕනේ. එයා ටික කාලයක් යනකොට ඒකෙමුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එයා හිතනවා මට පුංචි කාර්යක් ගන්න ඕනේ. මේ විදිහට ගිහිල්ලා මෙයාගේ ආසාවී කිසිදු ආකාරයක නිමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. සංසාරයේ තුල මේ ජීවිතයේ තුල ගත කරන බොහෝ මිනිස්සුන්ගේ ජීවිතයේ තුල තියෙන ස්වභාවය ඒකයි. ඒ වෙලාවේදී මේ තරුණ භික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව ආකාරයකට මේ කාම ලෝකයක් කියලා කියන්නේ ඔබත් මමත් මේ ජීවත් වෙන ලෝකයක් කියලා කියන්නේ මොහොතක් පාසාම අපි ගින්නකට හසු වුණායයි කියලා හැඟීමින් යුක්තව ගින්නක ජීවත් වෙන අයයි කියලා කියන හැඟීමෙන් යුක්තව ජීවත් වෙන ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ තරුණ භික්ෂුන් වහන්සේට පින්වත්නි පැහැදිලි කළා. මේ ස්වාමින් වහන්සේ මේ කාරණාව ඉතාමත් හොඳින් තේරුම් ගත්තා. මාවට සඳහන් කරන්න උත්සාහ කරන්නේ අද මේ භය බේරව සූත්‍ර දේශනාව තුලත් මෙන්න මේ කාම ලෝකයක් තුල ජීවත් වෙන මිනිස්සු ඔබටත් මටත් ජීවිතේ මා සඳහන් කළා සෑම නිමේෂයකම අපට අපේ ජීවිතයේ තුල බයක් සැකක් සන්ත්‍රාසයක් ඇති වෙනවා. ඇයි මේ බයක් සැකක් සන්ත්‍රාසයක් ජීවිතේට ඇති වෙන්නේ? ඔබට ඔබේ ජීවිතයේ තුලම කොච්චරනම් බය වෙලා තිබෙනවාද? ඔබට ඔබේ ජීවිතයේ තුල කොයිතරම්නම් වික්ෂිප්ත භාවයකට පත් වෙලා තිබෙනවාද? ඔබට ඔබේ සිත සමහර වෙලාවට බාවා ගන්නේ නැතුව ඔබ අඬන වැළපෙන ශෝක විච්ච අවස්ථාවන් කොච්චර තියෙනවාද? මෙන්න මේකට අවශ්‍ය කරන මූලික ධර්ම කාරණාවන් බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන් තියෙනවා. මම වඩාත් කැමති මේ රාත්‍රී කාලයේදී පින්වත් ඔබට ඔබේ මනසට මෙන්න මේ කියන කාරණාව වඩාත් හොඳින් සමීප කරන්නට. ලෝතර බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපෙහි අනේපිරිසිටුමාගේ ජීතවන නම් විහාරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනවා.
මේ විලාවේදී මේ ජානසෝන කියන බමුණා ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපට ඇවිල්ලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේගෙන් හරි අපූර්ව ප්‍රශ්න කීපයක් විමසා සිටිනවා. ඒ ප්‍රශ්න කීපේ තමයි එයා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතේ පිළිබඳව ඔබ වහන්සේගේ ශ්‍රද්ධාවකින් යුක්තව ඔබ වහන්සේ පිළිබඳව අපූර්ව ආකාරෙහි පුදුමාකාර විදිහේ ගෞරවය යුක්තව බොහෝ දිනක් පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච බොහෝ භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේ තමයි නායකයා. ඒ නිසා බොහෝ දිනකුවේ ජීවිතේට උපකාර කරන්නේත් ඔබ වහන්සේමයි. ඒ වගේම මේ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන ශික්ෂාපද සමාදන් කරවන්නේත් ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන භාවනා කමඨහන් ආදී ලබා දීම සිදු කරන්නේත් ඔබ වහන්සේමයි. ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඉතාමත් හොඳින් අහනවා. ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන වෙලාවේදී ජානුස්සනි බමුණා තවදුරටත් සඳහන් කරනවා ස්වාමීනි මේ කිසියම් කෙනෙක් ආරණ්‍ය සේනාසයෙන් කර. එහෙම නැත්නම් යම්මාකාරයක භාවනා කරන්න ඕයයි කියලා කියන හේමි යුක්තව ආරණ්‍ය සේනාසයකට යනවනම් සමහරට ඒ ආරණ්‍ය සේනාසන පිහිටලා තිබෙන්නේ ඉතාමත්ම දුෂ්කර පළාත්වල. සමහර ආරණ්‍ය සේනාසන පිහිටලා තියෙන්නේ යම් ආකාරයක වනාන්තරයක් තිබෙනවා නම් වනාන්තරයේ ඉතාමත්ම සමීපව. ඒ වගේම එවැනි තැන්වල එක්තරා ආකාරයකට ජීවත් වීම ඉතාමත්ම දුෂ්කරයි නේද? විවේකීව ජීවත් වීම ඒ වගේම තනියම ජීවත් වීම ඉතාම දුෂ්කරයි නේද? ඔබට මේ ප්‍රශ්නේ ඉතාමත්ම පැහැදිලි පින්වත්නි. මේ ජානසෝනි බමුණා ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිමසා සිටින්නේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ශාසනයේට පැවිදි තත්ත්වයකට පත්තන මේ බොහෝ දෙනෙක් හේතු ජීවත් වෙන්නේ ආරණ්‍ය සේනාසනවල. ඒ ආරණ්‍ය සේනාසන සමහරලාට ඉතාමත්ම දුෂ්කර පළාත්වල පිහිටලා තියෙනවා. සමහර ආරණ්‍ය සේනාසන ඒ වනයන්ට බොහොම සමීප තැන්වල පිහිටලා තිබෙනවා. ඒ තැන්වල මේ තනියම ජීවත් වීම හරි අමාරුයි නේද? දුෂ්කරයි නේද? බලන්න විවේකීව ජීවත් වීමත් දුෂ්කරයි නේද? ඉන්නත්නි මෙන්න මෙතන අපිට පේනවා ඉතාමත්ම ගැඹුරු කාරණාවක් තිබෙනවා. ඔබ දන්න සමහර වෙලාවට මේ කියන කාරණාව තුළ තමයි අපේ මනස බැඳිලා තිබෙන බොහෝ සංයෝජන ධර්මයන්ට අපේ මනස එල්බගෙන තිබෙනා වූ සමහර කාරණාවන් කෙලිස් බද්ධ වෙච්ච ස්වභාවය ඉතාමත්ම හරි ලස්සන ආකාරයකට අපිට විග්‍රහ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඔබ ඔබේ ජීවිතයේ තුළ ඔබ හිතුවත් කල්පනා කළොත් අපි සමහර වෙලාවට අපි හිතනවා කල්පනා කරනවා මේ ඔක්කොම අයගින් වෙන් වෙලා මම තනියම මට ජීවත් වෙන්න තියෙනවා නම් ධර්මල්ලොත් එක්ක වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් බිරිඳකින් ස්වාමි පුරුෂයාකින් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් ගමේ ඉන්න මිනිසුන්ගෙන් ඈත් වෙලා මට තනියම ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද මගේ ජීවිතයටයි කියලා සමහර ඇත්තන් කල්පනා කරන අවස්ථාන් එමටයි. හැබැයි ඔබ හුදකලාවේ ජීවත් වෙන කෙනෙක් නම් සමහර වෙලාවට තනියම හුදකලාවේ නිවසක ජීවත් වෙන ඇත්තෝ කල්පනා කරන්නේ අනේ මට කවුරුවත් නැහෙනේ, අනේ මට නෑදෑයෙක්වත් හිටියා නම් හොඳයිනේ, මගේ අතවැසියෙක්වත් හිටියා නම් හොඳයිනේ. මේ විදිහට මේ තනියම ජීවත් වෙන කෙනා තවත් කෙනෙක් හොයාගන්න උනේ කියන හැඟීම යුක්තව තමන්ගේ මනසින් ලත වෙන අවස්ථාවන් බොහෝ වෙලාවට ඔබටම ඔබේ ජීවිතය තුළ අත්දැකීම් එක තියෙනවා. පිරිසක් එක්ක ජීවත් වෙන ඇත්තෝ කල්පනා කරන්නේ අනේ කොයි වෙලාවේද කොයි මොහොතේද මේ ඇත්තන්ගෙන් වෙන් වෙලා මට හුදකලාවේ ජීවිතේ ගත කරන්න තියෙන්නේ. බලනකොට දෙගොල්ලම ප්‍රශ්න දෙකක ජීවිතේ ගත කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ තනියම ජීවත් වෙනවාද එහෙම නැත්නම් පිරිසත් එක්ක ජීවත් වෙනවාද කියන කාරණාව තුළ නෙමෙයි. ප්‍රශ්නේ ගැටලුව තියෙන්නේ ඔබ හිත කොයි තරම් දුරට මේ ජීවත් වීම සඳහා සකස් කරලා තිබෙනවාද, පාලනය කරගෙන තිබෙනවාද, ඔබේ කෙලෙස් ඔබ කොයි තරම් කලමනාකරණය කරගෙන තියෙනවාද කියන මෙන්න මේ තියෙන දේවල් මත තමයි මේ බොහෝ දේවල් පින්වත්නි තීන්දුව තීරණය කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් ජානසෝනි බමුණා ලෞතර බුදුරජාණන් වහන්සේගේ නරවිද විමසා සිටිනකොට තථාගතයන් වහන්සේත් ඒ විලාවේදී සඳහන් කරනවා මම බෝධිසත්ව කාලයේදීත් ওই විදියටම හිතුවා කල්පනා කළා. මේ වනයේක ජීවත් වෙන එක හරි අමාරු කටයුත්තක්. සමහර වෙලාවට ආරණ්‍ය සේනාසනයක ජීවත් වීමත් හරි අමාරු කටයුත්තක්. තනියම ජීවත් වීමත් හරි අමාරු කටයුත්තක්. ඒ විතරක් නෙමෙයි මේ සිත එක අරමුණක තබාගෙන ජීවත් වීම කියලා කියන එකත් බොහොම දුෂ්කර කටයුත්තක්. මේ විදිහට මම කල්පනා කළා හිතුවා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බෝධිසත්ව කාල පරිච්ඡේදය තුල ඒ විලාවේදී භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ ජානිස්සෝනි බමුණාට මේ ගෘහපතියාට
එකින් එක කාරණාවන් හරි අපූර්ව ආකාරයකට සඳහන් කරනවා මෙන්න මේ විදියට මේ ජීවිතේ ගත කරන කෙනෙකුට තමයි ජීවිතේ එක්තරා ආකාරයක බයක් සන්ත්‍රාපයක් තැති ගැනීමක් තිබෙන්නේ බ්‍රාහ්මණිය මට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වෙනවා යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තුල අපිරිසුදු ක්‍රියාවන් තියෙනවා නම් ඒ අපිරිසුදු ක්‍රියාවක් තියෙන කෙනා ගිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන් අපි හිතුවොත් එහෙම ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කියලා මෙතන සඳහන් කරන්නේ අපි මේ වචනය තවදුරටත් සරල කරලා ගත්තට පස්සේ කිසියම් කෙනෙක් පැවිදි කෙනෙක් හෝ වේවා ගිහි කෙනෙක් හෝ වේවා එයාගේ ක්‍රියාව ඉතාමත්ම අපිරිසුදු ක්‍රියාවක් අපිට මේ අපිරිසුදු ක්‍රියාව කියලා කියන එක අපිට විවිධ ස්වරූපයෙන් අපිට විග්‍රහ කරන්නට පුළුවන්කමක් තිබෙනවා නමුත් දැනට ඔබ කල්පනා කරන්න හිතන්නට කිසියම් කෙනෙකුගේ ජීවිතයේ තුල අපිරිසුදු ක්‍රියාවක් තිබෙනවා නම් ඒ අපිරිසුදු ක්‍රියාව තියෙන පැවිදි කෙනෙක් හෝ වේවා ගිහි කෙනෙක් හෝ වේවා එයා මොන ආරණ්‍යක යාගේ ජීවිතේ ගත කළත් මොන සේනාසනියක් එයා ශ්‍රවණය කළත් එයාගේ ජීවිතයේ තුල තමන් කරන වැරදි නිසාම ඒ කරන්නා වූ අපිරිසුදු ක්‍රියාවන් වල තිබෙන දෝෂය නිසාම එයාට භයානක අරමුණු ජීවිතයට ඇති වෙනවා ඒ නිසා අපිට පේනවා කිසියම් කෙනෙකුගේ ජීවිතයේ තුල මේ අපිරිසුදු ක්‍රියාවක් නැත්තම් අපිරිසුදු ක්‍රියාවක් නැත්තම් එයා මොන තැනක ජීවිතේ ගත කළත් සේනාසනයක වෙන්න පුළුවන් වෙනත් ආරණ්‍ය සේනාසනයක වෙන්න පුළුවන් වෙනත් විවේක ස්ථානයක වෙන්න පුළුවන් ඒ ඕනෑම තැනක යාට නිර්භයව ජීවිතේ ගත කරන්න පුළුවන් ඒ නිසා මිනිස්සු ලෞතරා බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ කැලේට ගිහිල්ලා මිනිස්සෙක් තනියම ජීවත් වුණත් එහෙත් එයා තනියම ජීවත් වෙන කෙනාගේ ජීවිතයේ තුල යම් ආකාරයක අපිරිසුදු ක්‍රියාවන් තිබෙනවා නම් ඒ අපිරිසුදු ක්‍රියාවන් තිබෙන නිසාම එයාගේ සිතට දෝෂ සහිත බවක් ඇති වෙනවා ඒ නිසා භයානක අරමුණු Tamange මනසට එනවා ඒ භයානක අරමුණු තිබෙන නිසාම එයාගේ නිවීමක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා එයාගේ හිත නිවිලා නැහැ එයාගේ හිත සංසිඳීමකටපත් වෙලා නැහැ ඒ නිසා එයාගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට තැතිගැනීම් ස්වභාවයක් ඇති වෙනවා ඔය ඇත්ත හිතන්න කල්පනා කරන්න කිසියම් මිනිසෙක් වනයේකට යනවා ඒ වනයේකට ගියපු මිනිස්යාගේ ක්‍රියාව මෙයට අවශ්‍යතාවක් තිබෙන්නේ කැලේකට ගිහිල්ලා අන් අයට පෙන්වන්න අවශ්‍යයි තමන්ගේ ජීවිතවල තමන් බණ භාවනා යෝගීව ජීවත් වෙනවා කියලා. නමුත් මෙයාගේ යටිහිතේ අරමුණ තිබෙන්නේ ක්‍රියාව තිබෙන්නේ කැලේ ඉන්න මොනෝ හරි දෙයක් කඩා බිඳ ගන්නට. අපි හිතුවොත් සමහරලාට වටිනා ගස් කොළන් නොයෙක් ආකාරය හිතුවෙන බෙහෙත් පැලැටි නොයෙකුත් දේවල් එකතු කරගන්න රැස් කරගන්න. ඒවා විකුණ ගන්නට. ඒ වගේ ක්‍රියාවක කෙනෙක් නිරත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වනයේ ඉන්න වනසතුන් දඩයම් කරගන්නට පුළුවන්. සමහර වෙලාවට ඒ විදිහට මේ කැලේට වදිනවා බණ භාවනා කරන්නයි කියලා සමහර වෙලාවට පුරාණ වස්තු ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුක්තයි. ඒත් එවැනි කෙනෙකුට කවදාවත් Tamanගේ ජීවිතයේ තුල පිරිසුදු භාවයක් ඇත්තේ නැහැ. අපිරිසුදු තත්යකට පත් වෙලා තිබෙන්නේ. එතකොට යාට Tamanගේ ජීවිතය තුල බයක් සැකක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී අවධාරණය කරන්නේ ඔබගේ ක්‍රියාව පිරිසුදු නම් ඔබට බයක් ඇත්තේ නැහැ. ඔබගේ ක්‍රියාව අපිරිසුදු නම් ඔබට බයක් ඇති වෙනවා මං ජීවිතයේ තුල. මෙතනදී පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ වචනය මොනතරම් වටිනා ඒ වගේම බලගත් වචනයක් බවට පත් වෙනවාද කියලා. ඒ විලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා බමුණ කිසියම් කෙනෙක් කිසියම් තැනකට ගියාට පස්සේ එයාගේ වචනය බොහෝ වෙලාවට අපිරිසුදු වෙන්න පුළුවන්. ඒ වචනය අපිරිසුදු වීම නිසාම යාට දෝෂයක් ඇති වෙන්න පුළුවන්. මුලින් සඳහන් කළා ක්‍රියාව පිළිබඳව. දෙවිනිව සඳහන් කරනවා එයාගේ වචන වචන අපිරිසුදු නම් ඒ වචන අපිරිසුදු වීම නිසාම එයාට යම් ආකාරයක භයානක අරමුණු ඇති වෙන්න පුළුවන්. එයාගේ මනස නිදහස් භාවයකට පත් වෙලා නැහැ. ඒ නිසා කට පරිස්සම් කරගෙන ජීවත් වෙන කෙනෙකුට බයක් සැකක් ඇති වෙන්න දෙයක් නැහැ. කට පරිස්සමක් නැති මිනිසුන්ට හැමතැනකම බයක් සැකකින් යුතුව ජීවිතය ගත කරන්න සිදු වෙනවා. බොහෝ වෙලාවට අපි දන්නවා මේ වචනේ පිළිබඳව ලෞතරා බුදුරජාණන් වහන්සේ තරන් විග්‍රහ කරපු වෙන කිසිදු ශාස්ත්‍රයක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මදුබහණී විදිහට සඳහන් කරන්නේ මීපෙනි මගේ කතා කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් කොච්චර වටිනවද? ගඳ ගහන වචන කතා කරනවා නම් තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති වෙන ආකාරයකට කතා කරනවා නම් ඒ කතා කරන ඇත්තන්ට ජීවිතය තුළ එක්තරා ආකාරයක බයක් සැකින් යුතුව ජීවිතය ගත කරන්න වෙනවා. තවත් කෙනෙකුට නින්දාවක් අපහාසයක් කරලා කතා කරන කෙනෙකුට එයා කොයි වෙලාවක හරි එයා හිතනවා කල්පනා කරනවා ඒ නින්දාවක් අපහාසයක් කරපු මිනිසයා මට කොයි වෙලාවක හරි යම් ආකාරයක ජීවිතයක අනතුරක් කරන්න පුළුවන්. ඒ නිසා එයාගේ හිත සංසුන් වෙලා නැහැ. එයාගේ සිත තුළ යම් ආකාරයක බය ස්වභාවිකින් යුක්තව තිබෙනවා.
එනිසා නිර්භයව බයකින් තොරව අපට අපේ ජීවිතේ ගත කරන්න අවශ්‍ය නම් ඒ ගත කරන්න අවශ්‍ය වෙලාවේදී පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට වඩාත් අවබෝධාරණය කළේ ඔබට ඔබේ මනස තුළ විශේෂයෙන් ඔබේ වචනී පිරිසුදුකමක් තිබෙනවා නම් යට බයකින් තොරව ජීවිතය ගත කරන්න පුළුවන්. එයා ආරණ්‍ය සේනාසනයකට ගියත් විවේකීව සිටින තැනකට ගියත් මොන අසපකට ගියත් යාගේ වචනී හොඳ නම් පිරිසුදු නම් ඔබට බයක් සිකක් ඇත්තේ නැහැ. ඔබ ඔබ ජීවත් වෙන නිවස ඔබට ආරණ්‍ය සේනාසනයක් බවට පත් කර ගන්න පුළුවන්. ඔබ තනියමද ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් තව පිරිසක් එක්කද ජීවත් වෙන්නේ? ඔබට කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔබේ ක්‍රියාව හොඳ නම් ඔබේ වචන හොඳ නම් ඔබට බයක් සිකක් ඇති වෙන්නේම නැහැ. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ බමුණට සඳහන් කරනවා බමුණ කිසියම් කෙනෙක් ආරණ්‍ය සේනාසනයකට ගියත් කොතෙන්ද ගියත් එයාගේ සිත තුල තියෙන අපිරිසුදු සිතුවිලි නම් බදන්නවා මිනිස්සුගේ ජීවිතය තුළ ඇතිවෙන කිලිස් පිළිබඳව අපේ රේණුකාණී චන්දිබල ස්වාමින් වහන්සේ කිලිස් 1000 ගණනක් පිළිබඳව අපූර්ව පොතක් ලියලා තිබෙනවා. අපේ වත්තුපම් වගේ සූත්‍ර දේශනාවන් වල අපේ හඳුනාගත් කිලිස් 16ක් විතර පිළිබඳව සඳහන් වෙනවා. අභිධර්ම පිටකයට ගියාට පස්සේ අභිධර්ම පිටකයේදී චෛතසිකයන් ගැන කතා කරනකොට සිතුවිලි ගැන කතා කරනකොට අපිට මේ සිතුවිලි තිබෙන දෝෂ සහිත ස්වභාවයන් ඒ වගේම කිලිස් සහිත ස්වභාවයන් පිළිබඳව බොහෝ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඔබට ඔබේ සිත තුළ කරුණාවක් දයාවක් මෛත්‍රියක් තිබෙනවා නම් ඔබට බයක් සැකක් ජීවිතය තුළ ඇති වෙන්නේ නැහැ. ඔබේ සිත තුළ වෛරයක් ක්‍රෝධයක් හිංසාවක් පීඩාවක් ව්‍යාපාදයක් සිතුවිල්ලක් තිබෙනවා නම් ඔබේ සිත තුළ මේ සිතුවිලි නිසාම ඔබට බයක් සැකක් උපදින්න පුළුවන්. එහෙත් ඔබ දන්නෝ ඔබේ සිත තුළ තියෙන සිතුවිලි කුමක්ද කියන එක. මේ ධර්මී ශ්‍රවණය කරන පින්වත් ඔබ ඔබේ සිත තුළ උපදින්නා වූ මහා කාරුණික ගතිගුණ ඔබේ වචනය තුළ තියෙන බලවත්කම ඔබේ සිත තුළ තිබෙනා වූ මෛත්‍රී සහගත සිතුවිල්ල කොයි තරම් දුරට බලවත් වෙලා තියෙනවද ඒ බලවත් වෙලා තිබෙන තරමටම ඔබට ජීවිතය තුළ බයක් සැකක් ජීවිතය තුළ ඇති වෙන්නේම නැහැ. ඒ නිසා අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදිච්ච මේ කාරණාවලදී කොච්චරනම් අපට අපේ ජීවිතය තුළ මේ බය කියලා කියන එක ඇතිවීම සඳහා අවශ්‍ය කරන මූලික සාධක මොනවද කියලා කියන එක පැහැදිලි කරනවා. පිරිසුදු චේතනාවක් තිබෙනවා නම් ඔබට කිසිදු ආකාරයක පිරිසුදු සිතුවිලි තිබෙනවා නම් ඔබට බයක් සැකක් ඇති වෙන්නේ නැහැ. අපි කියන්නේ පිරිසුදු චේතනා ගෙන දෙයි වාසනා. මිනිස්සු යම් ආකාරයකින් පිරිසුදු චේතනා යුක්ත යම් ක්‍රියාවක් කරනවාද ඒ ක්‍රියාව ඔබට වාසනාවක් ගෙනත් දෙනවා. ඒ තමයි කුසල ශක්තිය කියන එක. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා කිසියම් මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ අපිරිසුදුව යාගේ ජීවිතකාව ගෙනියනවා නම් යාගේ වෘත්තීය ජීවිතේ තමන්ගේ රස්සාව අනිකුත් දේවල් සියලුම දේවල් තාමත්ම අපිරිසුදුව කරන මානම් යාට බයකින් සැකින් යුතු ජීවිතයක් ගත කරන්න වෙනවා. යා වනයේකට ගියත් භවනා කරන්න ගියත් කොතෙන්ද ගියත් ඒ තැනකදී යාට තමන්ගේ පිරිසුදු භාවය යුක්තව ජීවත් වෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. සමහර මිනිස්සු අපි දන්ම මහා අපරාධ කළා සමහර වෙලාවට වනගත වෙනවා. සමහරලාට ආරණ්‍ය සේනාසවලට ඒත්තු රිංගගෙන ඒ තැන්වල කටයුතු කරන අවස්ථාවන් තිබෙනවා. හැබැයි ඔබ දන්නවා ඔබේ සිත තුළ ඔබ යම් ආකාරයක වැරදි ක්‍රියාවන් වල නිරත වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔබට බයක් සැකක් ඇති වෙනවා. එහෙත් ඔබට ඔබේ ජීවිතය තුළ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගන්න පුළුවන් බැරිකමක් ඇත්තේ නැහැ. ඕනෑම මිනිසෙකුගේ ජීවිතය තුළ අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. අපි දන්නවා අඟුලිමාල තෙරුන් වහන්සේ පිළිබඳ සඳහන් කරනකට. ඔව් ගිහි කාල පරිච්ඡේදයේ තුළදී මිනිසු ඝාතනය කරපු කෙනෙක්. හැබැයි එහි වූ කෙනෙකුටත් පුළුවන්කමක් තිබුණා මේ ශාසනය තුළ මේ ආර්ය මාර්ගය තුළ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නට. ඒ නිසා මිනිස් අතින් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. මිනිස් අතින් යම් යම් ආකාරයේ වචන හුවමාරු වීම සිද්ධ වෙනවා. නරක සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රත්‍යජන ස්වභාවය. එහෙත් අපට නිර්භයව බයකින් සැකකින් තොරව ජීවත් වෙන්න අවශ්‍ය නම් මේ පිරිසුදුකම් සහ සීලෝ දේවල් අපට අපේ ජීවිතය තුළ අවශ්‍ය වෙනවා. මෙපමණකින් භාග්‍යතුන් වහන්සේ නතර වෙන්නේ නැහැ පින්වත්නි. මේ බමුණාට සඳහන් කරනවා බමුණ යම් කිසි කෙනෙක් ඉතාමත්ම අධික විදියට ලෝභයක් තිබෙනවා නම් අධික විදියට කාමයන්ගේ ඇලිච්ච සිතක් තිබෙනවා නම් එවැනි කෙනෙකුට මොන තැනකට ගිහිල්ලා ජීවත් වුණත් එයා ආරණ්‍යයකට ගියත් වනයේකට ගියත් පන්සලකට ගියත් අසපුවක් හදාගෙන ජීවත් වුණත් එයාගේ හිත තුළ යම් සංසිඳීමක් ඇත්තේ නැහැ. එයාට බයකින් යුක්තව ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඔබ දන්නෝ ලෝභ සහගත විදියට අධික විදියට ලෝභ සහගත විදියට ජීවත් වෙන මිනිසුන්ට අධික ලෙස පංචකාම සම්පත්තීන් වලට ගිජුවිච්ච මිනිසුන්ට කොතනකට ගිහිල්ලා ජීවත් වුණත් එයාගේ හිත තුළ නිදහස් භාවයක් ඇත්තේ නැහැ.
යාට හැම වෙලාවෙම ජීවිතිත ලොකු බයක් සකක් ඇති වෙනවා සමහර වෙලාවට තමන්ගේ බොහෝ දේවල් ඉපායයි කියලා කියන හැඟීම යුක්තව සමහර ඇත්ත වනගත වෙනවා සමහර තැන් වල අයින් වෙලා යනවා එතනින් අයින් වෙලා ගියත් ඒ ඇත්තන්ගේ හිත තුළ නිදහසක් ඇත්තේ නැහැ යාගේ සිත තුළ තියෙන්නෙම තමන් එල්බගත්ත අල්ලාගත්ත වටිනවයයි සකස් කරගත්තියයි පිළිල කරගත්තියයි කියලා හිතන සමහර භෞතික වස්තුන් වලට පුදුමාකාර විදිහේ යම් බැඳීමක් තිබෙනවා වස්තු කාමයටත් ක්ලේශ කාමයටත් ගොදුරු වෙච්ච මේ සත්‍යයකට කවදාවත් තමන්ගේ සිත තුළ නිදහස් භාවයක් ඇත්තේ නැහැ බලන්ට මේ කාරණාව මොන තරම්නම් වටිනා කාරණාවක් බවට පත් වෙනද සමහර වෙලාවට සමහර ඇත්තෝ පුංචි පුංචි දේවල් වලට පුංචි ඉඩ කඩන් වලට සමහරලට පර්චේස් එකකට පාරකට වැටකට අපි කොච්චරනම් සමහර වෙලාවට කා කොටා ගැනීම සිද්ධ කරනවද මේ වගේ අපේ සිත් කොයි තරම්නම් වේදනාවකට කම්පණයකට පත් වෙනවද අපි අවුරුදු ගණනාවක් තිස්සේ සමහරලට අපි විඳවීමකට ලක් වෙනවා අපිට හරි බයකින් සැකයකින් යුක්තව ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා එතකොට භාග්‍යතුන් වහන්සේ නිර්භයව කිසියම් කෙනෙක් මේ ජීවිතය තුළ ගත කරනවා නම් ඒ ගත කරන කෙනෙකුට දුන්න උපදේශය තමයි ඒ තමයි මේ ලෝභ සහගත සිතක් තියාගන්නේ නැතුව අධික ලෙස කාමයන්ගේ සිත කාමයන් පිළිබඳව සිතක් ඇති නොකරගෙන කෙනෙකුට ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි යා නිර්භයව තමන්ගේ ජීවිතය ගත කරනවා පින්වත්නි කිසියම් මිනිසෙක් කොතනකට ගියත් ආරණ්‍යයකට ගියත් වනයේකට ගියත් කොතනට ගියත් එයාගේ සිත තුළ තිබෙන්නේ දුෂ්ට චේතනාවක් නම් තිබෙන්නේ යාට හැම වෙලාවෙම සැකයකින් බයකින් යුක්තව ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා කිසියම් කෙනෙක් කොතනකට ගියත් එයාගේ සිත තුළ තීන මිද්දෙන් යුක්තව ජීවිතය ගත කරනවා නම් හිතේ ගිලන් වෙච්ච ස්වභාවයෙන් යුක්තව එහෙම නැත්නම් චෛතසිකයන්ගේ ගිලන් වෙච්ච ස්වභාවයෙන් යුක්තව අපි හිතුවත් මේ එක්තරා ආකාරයක කම්මැලි ස්වභාවයෙන් යුක්තව මොනවත් වැඩක් නැහැ අවශ්‍ය නැහැ කුසලයක් කරන්න අවශ්‍ය නැහැ මෙන්න මේ කියන හැඟීමෙන් යුක්තව ජීවිතය ගත කරනවා නම් ඒක එක්තරා ආකාරයකට දෝෂයක් විදිහට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න ලැබුණා ඒ දෝෂේ නිසා මේ පුජ්‍යලයාට යම් ආකාරයක බයක් ජීවිතය තුළ ඇති වෙනවා ඒ නිසා එයාගේ නිවීමක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා මේ තීන මිද්දෙන් තොරව කිසියම් කෙනෙකුගේ ජීවිතේ පවතිනවාද මේ වචන බොහෝ සෙයින් පින්වත්නි විග්‍රහ කරන්න පුළුවන් බොහෝ වේලාවක් නමුත් ඔබට මේ කාරණා වශයෙන් මම මේ දේශනාවට පාදක කරගන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුනේ මේ තීන මිද්දෙන් තොරව කිසියම් කෙනෙක් ජීවිතේ ගත කරනවා නම් එයාට බයක් සැකක් ජීවිතය තුළ ඇති වෙන්නේ නැහැ බමුණ ඔබ මේ විදිහට කල්පනා කරන්ද කිසියම් කෙනෙකුගේ සිත විසිරලා ගිහිල්ලා නොසන්සුන් තත්යකට පත් වෙලා ඔබට එවැනි කෙනෙකුටත් කොතනකට ගියත් යාගේ හිත සංසුන් කරගෙන ජීවත් වෙන්න බෑ යාට බයක් සැකින් යුතුව ජීවිතය ගත කරන්න සිද්ධ වෙන්නේ ලෝකයේ තුල අභිජ්ජහා දෝමනසං ඇලීමත් ගැටීමකට ලක්වෙච්ච මිනිසුන්ට හැම වෙලාවක් තුලදීම එක්තරා ආකාරයකට විඳවීමකට ලක් කරන්න සිද්ධ වෙනවා ඒ නිසා යාගේ සිත සංසුන් යැත්තේ නැහැ සංසුන්කමක් යැත්තේ නැහැ කිසියම් මිනිසෙකුගේ සිත තුල සැකයකින් යුක්තව ජීවිතය ගත කරනවා නම් ඒ සැකයකින් යුක්තව ජීවිතය ගත කරන කෙනාට කොතනකට ගියත් වනයේකට ගියත් මොන තැනක හිටියත් යාගේ හිත යම් ආකාරයක සංසුන් ස්වභාවයක් යැත්තේ නැහැ යාට බයකින් යුක්තව ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා නිර්භයව මිනිසෙකුගේ ජීවිතය ගත කරන්න අවශ්‍ය නම් නිර්භයව ගත කරන්න අවශ්‍ය මනුසයා සැකයකින් තොරව ජීවත් වෙන්න ඇයි සැකයක් ඇති කරගන්නේ පින්වත්නි සැකය කියලා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල එහෙම නැත්නම් බුද්ධ ආදී අටතැන් පිළිබඳ ඇති කරගන්න සැකය එය ධර්මකාරණාවක් විදිහට ගලප ගන්නකොට ප්‍රායෝගික ජීවිතයේ තුල ඔබට ඔබේ ජීවිතයේ තුල කිසියම් සැකයක් තිබෙනවා නම් සැකකින් යුක්තව ජීවිතය ගත කරනවා නම් සම්පුරුෂා බිරිඳ අතර දරුවන් අතර gedare ඉන්න නැත්නම් අතර සැකකින් යුක්තව ජීවිතය ගත කරන විට ලොකු ගැටුමක් තිබෙනවා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා සමහර ඇත්ත හිතනවා මම මරන්න තමයි මේ කට්ටිය ලෑස්ති වෙන්නේ. ඒ වගේ මනෝ ව්‍යාධයකට සමහර ඇත්තන් පත් වෙනවා. ඒ නිසා ඔබ සැකයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට බයක් සැකක් ඇත්තේ නැහැ. සමහර ඇත්තන් කොතනකට ගියත් කල්පනා කරනවා තමන් උසස් කෙනෙක් විදිහට. තමන්ගේ ධනේ බලයේ කුලයේ වංශේ පරම්පරාව රැකියාව තමන්ගේ රූප සම්පත් මේ සියලුම දේවල් ගලපලා සමහර ඇත්තන් තමන් උසස් අනිත්‍ය පහත්යයි කියලා කල්පනා කරනවා. නමුත් එවැනි සිතකින් තොරව කිසියම් කෙනෙක් ජීවිතය ගත කරනවා නම් පින්වත්නි මෙය තමන්ගේ ජීවිත තුළ නිර්භයව ගත කරන්න පුළුවන්. ලාභ සත්කාර පිළිබඳව ඒ වගේම කම්මැලිකමකින් තොරව මේ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ බහිබීරව සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කරන්න දෙදුනා මෙන්න මේ කියන කරුණු ගණනාවක් නිසා පුජ්‍යලේකුට බයක් සැකක් ජීවිතේ බයකින් සැකින් ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. කිසියම් මිනිසෙක් මේ සසර නිවාලන්නට අවශ්‍ය නම් මෙයාගේ සිත තුළ මේ කෙලෙස් වලින් තොරව නිදහස් වූ ස්වරූපකින් යුක්තව
උපාදානය කරගන්න නැතු සියල්ලම අත්හරින්න ඕනේ සියල්ලම අත්හැරිනවායි කියලා කියන හැඟීමින් තෝ ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඒ ගත කරන්න පුළුවන් කෙනෙකුට ජීවිතේ කවරම දාක්වත් බයකින් සැකකින් සන්ත්‍රාසකින් තරව ජීවිතය ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා පින්වත්නි ඔබට මේ ධර්ම කාරණාව මා පැහැදිලි කොට වදාලේ විශේෂයෙන් Tamanගේ ප්‍රායෝගික ජීවිතයටත් ආර්ය මාර්ගයකටත් ගමන් කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වා දෙන්නටයි පින්වත්නි පසුගිය සති කිහිපෙ පුරාවට අපගේ කාරුණික කිල්ලිම පරිදි විශේෂයෙන් මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරෙන් විහාරස්ථානයේට අපට දන්පැන් පූජා කරන්නට වාර්ෂික වශයෙන් දන්පැන් පූජා කරන්නට බොහෝ දිනක් බාර ගැනීම සිද්ධ කළා ඒ සියලු දෙනාට මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා කරනවා ඔබට අපේ පිරින් විහාරස්ථානයේට මේ පොඩි ස්වාමීන් වහන්සේලා ඉදිරිය රැක බලා ගැනීම ශාසනය ගොඩනගන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මගේ ජංගම දුරකථන කතා කරන්න 01 81 82 01 82 02 01 81 82 95 26 කියලා කියන මේ ජංගම දුරකථන කතා කරන්න පුළුවන් මේ රාත්‍රී කාලයේදී කතා කරන්න එපා දහවල් 11 සිට 2 දක්වත් බොහෝ වෙලාවට ඔබ කතා නොකරනවා තාමත් වටිනවා ඔබ ජංගම දුරකථනයට කතා කළාට පස්සේ මම ඒ වෙලාවෙදි ඔබට කතා නොකලත් පස්සේ වෙලාවකදී හරි මම ඔබට කතා කරන බවත් තාමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා ඔබට මේ දානමය කටයුත්ත සඳහා බාර ගන්න අවශ්‍ය නම් මේ දුරකථනයට කතා කරලා ඒ පිළිබඳව සාසිරින්න පුළුවන් එසේ නැතොත් මගේ නමට ලිපිනයක් එවන්න ඔබ දානේ බාරගත් දිනේ සහ වේලාව සටහන් කොට ඔබ අරමුණ සටහන් කරන්න අපි ඔබට ලියුමකින් ඒ පිළිබඳව දැනුම් දීමක් කරනවා හොඳයි පින්වත්නි අදත් මේ රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා Tamange pinmantu daayakatwe laba dunna gane mulle sumeeda maavathi padinchi jayanti vithanarachchi guru mahatmiye visin pradhana harumunu bawata patwela tibenne jayanti vithanarachchi guru mahatmiyege 72 වෙනි ජන්මදිනයේට නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනි හා තෙරුවන්ගේ ආශිර්වාදයෙන් වහා චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පුතා ලේලිය සහ මිනිබිරි ඇතුළු පවුලේ සියලු දෙනාටමත් දේශකයන් වහන්සේට නෙත්තිෆිම් කාර්ය මණ්ඩලයේ සැමට නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනි සහ උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය මව පියා ස්වාම්පුරුෂා සහෝදරයන් තිදෙන ඇතුළු මියගිය සැමට පින් අනුමෝදන් කිරීමටත් නිවන්සුව ප්‍රාර්ථනා කරනවා කොරෝනා උවදුරින් ලක්පිසි ලෝකවාසී සිසු දනාටම සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ අද දේශනාවට දායකත්වයේ දරන ගණේ මුල්ලේ සුමේද මාවතේ පදිංචි ජයන්ති විතානාරච්චි ගුරු මාතා විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරපෝ පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපෝ ලක්වාසී ලෝකවාසී ඔබ සිසු දනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා සීල බෝධින් වහන්සේලාගේ සීල චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් ආශිර්වාදින් හැම දිනාගම ජීවිත සුවපත් වේවා කිසිම කෙනෙකුට කරදරයක් උපද්දරයක් ඇති නොවේවා කොවිඩ් වසංග තත්ත්වෙන් කිසිම කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති නොවේවා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් නැවත නැවතත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ પરම්පරානුගත මිය ගෙලෙන සීලෝ දිනාට පින් අනුමෝදන් වේවා. ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගෙලෙන සීලෝ දිනාට පින් අනුමෝදන් වේවා. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මිය ගෙලෙන සීලෝ දිනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම රට ජාතිය ආගමික ජීවිතය කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනින් අපරිමිත මෙහෙවරක් කළ අපවත් තීවදාල සියලුම ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් නාවිනි අරියදම ස්වාමීන් වහන්සේ එවගේම රේණුකාණී චන්දබුල ස්වාමීන් වහන්සේ අතුළු කොටදී සියලුම උත්තම ගණේ වර්තමානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල්මල් පීසක්කි මහේසක්කි දෙවියන්ටත් මේ ගිය අවසිරු දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. අඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං අකාශට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං අකාශට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි